නිකන් හිතලා බලන්නකෝ නලල කියන්නේ මිනිස් ඇඟක කෙස් හැදෙන්නේ නැතිම තැනක් නේ කෙස් හැදෙනවා නම් හැදෙන්නේ නැතිම තැන් අතරින් එකක් තමයි නලල කියන්නේ තථාගතයන් වහන්සේට ඌර්ණ රෝම ධාතුවක් තියෙනවා ඒ ඌර්ණ රෝම ධාතුවේ දිගක් තියෙනවා ඌර්ණ රෝම ධාතුව දිගට මෙහෙම ඇදලා තියාගත්තට පස්සේ අතෑරපුවම ආපහුගින් කරකලා හිටිනවයි කියලා කියන එකත් සාහිත්‍යතියි මොකෝ සාහිත්‍යතියි සාහිත්‍ය නින්දාවට පරිහාසයට අපහාසයට සහ උපහාසයට ලක් කරන්නේ නැහැ තර නලලේ ඇහැක් තිබිච්ච අර ලොබ්සම් රම්පාගේ පොතේ කියන විදිහට නලලේ ඇහැක් තිබිච්ච කෙනෙක් වන්දනාමාන කරන සමාජයක් එය සංකේතවත් කරමින් හැම වෙලාවෙම කුංකුම නලලේ ගාගෙන ඉන්න සමාජයක් අදටත් ඉන්දියන් අය රතුපාට කුංකුම මෙහෙම නලලේ ගාගෙන ඉන්නේ නැත්නම් ඉරිතුන මෙහෙම ගාගෙන ඉන්නේ නලල සංකේතයක් වශයෙන් පාවිච්චි කරන ස්ථානයක් හැටියට පාවිච්චි කරන සමාජයක් ඒ සමාජයේ පූජාවට ලක් වෙනකොට තථාගත ශරීරයෙහි නලල නිකන් තියන්න බෑ ඒක නිසා තමයි බෞද්ධ කලාකාරයා ඌර්ණ රෝම ධාතුවක් තථාගත ලලාටයට ගේන්නේ මම කැමති ඔබතුමා වෙත යොමු කරන්න අර ඌර්ණ රෝම ධාතුව එතකොට සත්‍යුම් මත වැඩම කිරීම ආදී වූ දේවල් මේ මත ගොඩ නැගුණාද කියලා අදහසක් මේ ගොඩක් වෙලාවට සමාජයේ විවිධ තැන්වල කතා කරන්න ඉදිරි මම කැමති නිවැරදි තොරතුරු ත්‍රිපිටකය ඇසුරෙන් ඔබතුමාගෙන් ලබා ගන්න දෙවෙනි කතාව ඌර්ණ රෝම ධාතුව ගැන කියනකොට මම සූත්‍ර දෙකක් නම් කරනවා කැමති කෙනෙකුට බලන්න ඒ බලන්න කැමති පිරිසක් ඉන්න බව අපි දන්නවා පළවෙනි සූත්‍රය තමයි පළවෙනි දෙවෙනි කියලා නම් කරන්න බැරුවට මම දෙකක් කියන්නම් එකක් දමරතන හඳුරුවත් කිව්වා දීඝනිකායේ තුන්වෙනි කොටසේන ලක්ඛන සූත්‍රය දීඝනිකායේ තුන්වෙනි කොටස කියන්නේ පාතික වර්ගයේ එන ලක්ඛන සූත්‍රය ඒ ලක්ඛන සූත්‍රය හරි වැදගත් ඊළඟට මහපුරුෂ ලක්ඛන ගැන කියවෙන බොහෝ සූත්‍ර තියෙනවා ඒ අතරේ මම හරි කැමති මේ මජ්ක්‍ධිමනිකායේ බ්‍රාහ්මණ වර්ගයේ පළවෙනි සූත්‍රය වන බ්‍රහ්මායු කියන සූත්‍රයට ඒක ආසයි ඒක හරිම ලස්සනයි වෙන කිසිදු මම දැක්ක සේකියා ගැනත් කලින් කතා කරලා තිබුණා චරණ වැඩසටහනේ සේකි ඒ සේකියාවලක් නැති තරම් බුදුහාමුදුරු කෝ වගේ කෙනෙක්ද කියලා තේ පේන විස්තර තියෙනවා මේ බ්‍රහ්මායු සූත්‍රේ මගේ මතක හැටියට මම අපේ කැලණේ විශ්වවිද්‍යාලයේ එක විෂය නිර්දේශකට මේ යෝජනා කරලා ඒක දැන් මම හිතන්නේ උගන්වනවා බ්‍රහ්මායු සූත්‍රේ මේ බ්‍රහ්මායු සූත්‍රේ उत्तर के हट इगन गुले बमुन एक्ने मानवक के बमुन को बमुन को ब्रह्मायु महाबमुन किल बला बुधुहा पुरुष लक्षण तिदेक हरद हरियट तीन इतने पेनवा मेक बौद्ध संप्रदाय इत कली बिच्चिकार एपार अहनवा उत्तर अहनवा उत्तर के अंदे उगत के ना मे बमुन तर में මං කොහොමද දැනගන්නේ ඔකද බුදුහාඳුනට ඔය 32 තියද කියලා ඇයි මේ මොහොත පුරුෂයෙක්ද කියලා දැනගන්නේ කොහොමද ඇයි බොල අන්න අන්න වචනේ මේක බුද්ධ ජයන්ති පරිවර්තනයේ බ්‍රහ්මායි සූත්‍රේ සංස්කරණේ 578 පිටුව පළවෙනි පේලියම තියෙන ආගතානිකෝ තාත උත්තර අම්හාකම් මන්තේසු ඇයි පුතා දන්නේ නැද්ද අපේ මන්ත්‍රවල එනවනේ අපේ මන්ත්‍රය කියන්නේ කවුද මේ බ්‍රහ්මායු කියන්නේ උත්තර මානව කියන්නේ महापुरुष लक्षण बुधुहांगे बला पलवेनियम कऊद ब्रह्मायु यवनो यागे गोलिया बुधुहांगे हटिकोहमदम पुरुष लक्षण तीन किल बला ත්‍රිපිටකයේ වජිර අපි හුඟක් දන්න මූලාශ්‍රයවල ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලන්න වෛවාරණ මොහොතේ බමුණු ආපු හැටි අපි දකිනවා උදාහරණයක් විදියට මෙතන නම සඳහන් කරා දමරතන හාමුදුරුවෝ සෝණදණ්ඩ සූත්‍රයේ සෝණදණ්ඩ සූත්‍රයේ සෝණදණ්ඩත් ඇවිල්ලා බලනවා බුදුහාමුදුරන්ට 32 තියෙනවද පුරුෂ ලක්ෂණ කියලා අම්බට්ට සූත්‍රයේ අම්බට්ට කියන්නේ ඉගෙන ගත්තට මේ මෙලෝ චාරයන් නැති එකෙක් මේ මේ පොක්කර සාතිගේ ගෝලය මේ මිනිහත් ඇවිල්ලා 32 හරිද කියලා බලනවා. බුදුහාමුදුරුවෝ දන්නව මුන් එන්නේ මේ 32 බලන්නයි කියලා. මේක තමයි කියලා. ඒ කියන්නේ මේ මොකද්ද මෙතනින් අපිට පැහැදිලි වෙන්නේ?
මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ බුදුහාමුදුරන්ට කලින් තිබිට සාත්‍රය බුදුහාමුදුරන්ටත් ඕක තියෙනවද කියලා බලන්නේ. ඒ ඇවිල්ලා ඔන්න උත්තර ගියානේ බුදුහාමුදුර හම්බෙන්නේ. ඇවිල්ලා දැන් මම කියන්න මතකුණා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ත්‍රිපිටකේ අපි දකින්න හුඟක් තැන්වල නෙමෙයි හැම තැනම බලපු අය ඉන්නවා නම් ඒ බමුණ පමණයි බමුණන් පමණයි. ඒ පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය උගන්තු බමුණු. එහෙම නැතුව රජ කෙනෙක් නිකන් යන වෙලෙන් දෙක් බුදුහාඳුර හම්බෙලා පුරුෂ ලක්ෂණ බලපු තැනක් නැහැ. වගකීමෙන් කියන්නේ. අර එහෙම දැන් කාලේ ප්‍රකාශනයකුත් වෙන ලොකු කතාවකුත් වෙන ළඟ වගකීමෙන් කියන්නේ කියලා. මාත් වගකීමෙන් කියන්නේ පුරුෂ ලක්ෂණ බැලුවා නම් බැලුවේ බමුණොම තමයි. දැන් උත්තර ආව බුදුහාමුදුරන්ට පුරුෂ ලක්ෂණ 32 තියෙනවද කියලා බලන්න. ඇයි එහෙම මම කියන්නේ මේ 32 සමහර ඒවා බැලුව බැලමට පේනවා. සමහර ඒවා මිනිස්සයා හොඳට අධ්‍යයනය කරලා ලං වෙලාම බලන්න ඕන. සමහර ඒවා පේන්නේ නැහැ. මම උදාහරණයක් කියන්න. එක පුරුෂ ලක්ෂණ ඇතුළ ඒක ඒක ලෝමතා. එක රෝම කූපෙක එක මයිල් ගහයි එන්නේ. එක රෝමයයි එන්නේ. දැන් ඕක පේනවද ඈත ඉඳන්? කොටින්ම මේ ළඟට අල්ලලා බලන්න එපා එක මයිල් මෙහෙම එනවද කියලා. බුදුහාමුදුරන්ගේ එක රෝම කූපයක එක රෝමයයි තියෙන්නේ. උද්දහගල ඊළඟට සමහර ඒවා පේන්නෙම නැහැ. දැන් කොහොම හරි උත්තර එහෙට මෙහෙට ඇඹරිලා බුදුහාමුදුර ගාලා අල්ලලා බලලා මිනිහා 30ක් කොහොම හරි බලාගත්තා. දෙකක් පේන්නේ නැහැ. ඈ අදසාකෝ උත්තරෝ මානවෝ භගවතෝ කායේ දත්තින් සමහා පුරිස ලක්ෂණානි යේබු හියෙන තපෙත්වා ද්වේ. දෙකක් හැර ඉතුරු ටික දැක්කා. මොකද්ද දෙක? පහූත ජීවහාය කෝසෝ හිතේච වත්තුවේ කෝෂයෙන් අවහෘත වූ කෝෂයක ආවරණය වෙච්ච වත්ත ගුහේ හෙවත් අංග ජාතයේ හෙවත් පුරුෂ ලිංගය දැක්කේ නැ. එක පේන්නේ නැනේ. එක පේන විදියක් නැ. පහූත ජීවහ මහා පළල් දිවක් තියෙනවද කියලා දැක්කේ නැ. දැන් ওই දෙකෙන් එකක් ප්‍රසිද්ධිය පෙන්වන්න පුළුවන් අනිත් එක අප්‍රසිද්ධිය පෙන්වන්න පුළුවන්. අපි උත්තර මහත්තයා බලන්න ගියාම සමහර තැන් අපි ලැජ්ජයි කියලා නොපෙන්න බෑනේ. බුදුහාඳුරෝ දකින්නවා මෙයාට හරියන්නේ නැහැ. දැන් 30ක් දැක්ක දෙක දැක්කේ. ද්වීසු මහා පුරිස ලක්කනේසු කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති. දැන් මිනිහට ලෝක පට්ට අවුල් අපි වචනෙන් කියනවනේ. එහෙට ඇඹරෙනව මෙහෙට ඇඹරෙනව. බුදුහාඳුරෝ දැනගත්තා හරි. මූට මේක හරියන්නේ නැහැ. දැන් මූට ඕනනේ. අන්න බලන්න බුදුහාඳුරන්ගේ හැටි. යදි මහරජ කෝචි භගවතෝ හදයන් දිස්වා බුජෙය්‍ය තස්සපි භගවා යෝගේන හදයන් දිස්සෙය්‍ය. යම් කිසි කෙනෙක් කිව්වොත් මට තමුන්නාන්තගේ හදවත බලන්න ඕනේ කියලා ඒක පවා යෝගී බලෙන් අරන් පෙන්වන જાතිය මහා කරුණාවක් බුදුහාඳුරට තියෙනවායි කියලා නින් මිලින්ද පඤ්ඤ කියන්නේ. එතකොට දැන් බුදුහාඳුර මොකද කරේ? අර දෙකෙන් ප්‍රසිද්ධිය පෙන්වන්න පුළුවන් එක මොකද? දිව. දිව ඇදලා පෙන්වුවා. කේවලම්පි නලාට මණ්ඩලං මුඛේන ඡාදේ උโบපි කන්නසෝතානි අනුමසි පරිමසි මේ දිව ඇදලා කන් මේ කන්තු මේ පෙති දෙක මේ දිවෙන් අත කෙනෙක් දිවෙන් ස්පර්ශ කළා පෙන්නවා අතකෝ භගවා ඒව රූපං ඉද්ධාපි සංකාරං අபிසංකාසි යත අද්දස උත්තරෝ මානව භගවතෝ කයි කෝසෝ හිතං වත්ත ගුහියං කෝසෝ හිත වත්ත ගුහිය එහෙම පෙන්වන්න බෑ මිනිස්සු ඉන්නවනේ ඒ නිසා ඉර්ධියෙන් එයාට විතරක් පේන්න පේන්නේ. එහෙම ශක්තිය බුදුහන් දෙන. ඉතින් එතකොට ඔය එහි තියෙන එක ලක්ෂණයක් තමයි ඌර්ණ රෝම ධාතුව පිළිබඳ එක. ඌර්ණ රෝම ධාතුව පිළිබඳ මේ බ්‍රහ්මාය සූත්‍රය මම මෙතෙක් කතා කරේ. ඉතාව කෙටියෙන් කොට ලක්ෂණ සූත්‍රය හරිෂෝ. මොකද මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බිහි වුණේ නිකන් නෙවෙයි. බ්‍රහ්ම වරප්‍රසාද දේව පූජා අරෙන් මෙහෙන් නෙමෙයි. පෙර කරපු හොඳ කර්මවල ප්‍රතිඵල පල දීලා අවසාන උපතේදී තවත් එහාට පල දෙන්න බැරි නිසා 32ක් වශයෙන් බුදුහාඳුරුන්ගේ ශරීරයේ පෙනී සිටියා. හැබැයි මෙහෙමයි. ඒක බුදුහාඳුරුන්ට විතරක් නෙවෙයි. ලක්කන සූත්‍ර කියනවා සක්විති රජතුමාටත් බුදුහාඳුරුන්ටත් දෙන්නට විතරයි මේ පුරුෂ ලක්ෂණ පිහිටන්නේ කියලා. වෙන අයට පිහිටන්නේ නැහැ. මහා පුරුෂ ලක්ෂණ ගැන මේ ලක්කන සූත්‍ර කියනවා මේ ඌර්ණ රෝම ධාතුව බුදුහාඳුරට පිහිටියේ ඇයි කියලා ගන්නකොටම පෙර ආත්මවල කවදාකවත් බොරු කිව්වේ නැහැ. පුරිමං ජාතින් පුරිමං භවං පුරිමං නිකේතං මුසාවාදං පහය මුසාවාදා පටිවිරතෝ හෝති. මුසාවාද කිව්වේ නැහැ. අන්න ඒ කර්මය නිසා උන්වහන්සේ බොහෝ ඵල පෙර භවවල භුක්ති වින්දා. හොඳ ඵල ලැබුවා. අවසාන උපතිදී දැන් තවත් එහාට නැති නිසා අන්න ඌර්ණ රෝම ධාතුව පිහිටවල එක පෙන්වන අලලේ මේ කිය. ඒ නිසා ලක්ෂණ සූත්‍රය බැලුවහම
අපිට ඒ පුරුෂ ලක්ෂණ පිහිටන හේතු වෙනවා වජිර. ඒක ලක්ෂණ සූත්‍ර ටිකක් දිගයි. මම ආරාධනා කරනවා මේ අපේ බලන් ඉන්න ඒ කියවන අයට මේ නිකන් අපේ සාමාන්‍යයෙන් කියනවා අපේ ලංකාවේ අය හිතන් ඉන්නවා විද්‍යාත්මක ක්‍රමයේ කියන්නේ දෙයක් හරියට හොයලවල්ලා කතා කරන එක. හොයලවල්ලා කතා කරන්න කියලා ආරාධනා කරනවා මේ ලක්ෂණ සූත්‍රෙත් බලන්න කියලා. මම හිතන මම ගොඩාක් කතා කරා. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ කියලා කිව්වට පස්සේදී බුදු කෙනෙකුට සහ සක්විති රජ කෙනෙකුට පමණයි මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේලා පිහිටන්නේ. බුදු කෙනෙකුගේ දක්ෂිණාවර්තව මේක දකින්නට ලැබෙනවා. ඒ වගේම සක්විති රජ කෙනෙකුගේ වාමාර්ථව දක්නට ලැබෙනවා. එතකොට හාමුදුරනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ලබාගත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහා කච්චායන මහරහතන් වහන්සේ. ඒ මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් පස්සේ ක්‍රමක්‍රමයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ඇවිල්ලා ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ අන්තිමට මිහිඳු මහරහතන් වහන්සේ අතටපත් වෙනවා. උන්වහන්සේ මාණික්කමය කරඬුවකින්, ඒ කියන්නේ මැණික් වලින් සකස් කරන ලද කරඬුවකින් මාණික්කයක් තුල බහාලා තමයි ඒක මෙරට රැගෙන ඉන්නට යෙදෙන්නේ.